මියගිය ඥාතීන්ට බුදන්න ඕන. ඥාති සංග්‍රහය කරන්න ඕ. එක න අදකාල ඥාති සංග්‍රහය කරන්න මැරිල දවස් හතින් මාසිෙන් මාස තුනෙන්නේ එහෙම නෙවේ. අවුරුද්ධකට වතාවක් වගේ වෙන්නම දානයක් දෙන්න ඕන මියගිය ඥාතින් ව දෙසා පිම්පිණස ක ෙකට හේතුවක් නෑ කවරුහරි මැරිච්ච කෙනයක් එකෙ දවස කල්ලන්නෑ. විශේෂධානයක් දෙනවා. ඒ පුබ්බේ පේත බලි. සාහර ගෙවල්වල තියෙනවා. ඥාතීන්ට පිම් පිණි සා අද වෙනකල්වත් අවුරුදු විශ්ව විසි පහදාන දීල නැති ගෙවල් තියෙනවා ඥාතීන්ට පිම් පිණස පැෙන්වටල දානටිකක්්දීලනෑ. අර මේ ලෝකයේ පිනක් දෙනවමේ ඉඩමක් පූජා කරනවුට පැන්වඩලා පූජා කරනවා එකක් තියෙනවනේ. ඒ වගේ දෙැන් අපි සාමාන්‍යයෙන් පින එයාට අනුමෝදං වෙනවනේ කියලා අපි පැංවඩන එච්චර වරණ කරන්න නෑනේ. නමුත් ඒ මියගිය ඥාතින්ට පැන් වැඩීමේදී ඒ මිනිස්සු සතුඩුව නො වැඩී අමනු සුලෝක. එනිසා බොහෝ ීට ඒ පැන් වඩල පෙන්දනවා. එක සංකේතයක් ඉඩමක් වනත් මේ ඉඩ ඇයිතිං කොල්ලෙකුට කෙල්ලෙ කසාද බන්දරලා දෙනකොට අස්සංකරපු මැතිනේ නමුත්මංගිලි තික ගැට හල පතුරටිකක්කු තුවක් කරනකොට අන්න මෙයා මගේ මයි කියලා දැයනවා. අම්ම ලන්දය නකිල් දුන්නා කියල. සංකේතය. දො මේියග ඥාතිීෙන් ඔය ගුඩාක් ගෙල් වල කරදර වැඩි නිතර ලෙඩවෙන වැඩි ගෙවල්වල මේග ඥාතිීන්ට පිම්පිණස පිරිකර සහිතව සංගික ධානයක්දදිීලා පැන්වල්ල පින්දුුනොත්. අයි විශ්වාසයි සියකට පනහකට වැඩ සට පනනාට ඩ ගවල්ල ප්‍රශන වින්ඳර. නොකද මියගිය ඥාතින් පරම්පරාගත ඥාතින් හුල්ල හුල්ල ඉන්න. අපේ ඉඩංවල ඉන්නවමන් අපේ කුඹුරු භුක්තිවිඳින ොම අපිව සිහිපත් කරන්න වත්නෑකය. ඒයි කණ්ඩ නැතුව බොන්්ඩ නැතුවවාන්ද ඉන්න නැතුව පිපාසෙන් සැරිසරසරා ඉන්න ෝගෙවල් වොල. මනුස්සේ ගැඟට පෙරේතේ කාරෝඩව වනාකිවෝත් මියගේ ඥාතිය එකකා කිව්වෝත් පලවිනි පියවිරීදිය පියවර විදිට මිනිසු ගන්නේ මතුරන එක. එක පෙරේදේ කුණනං පලවිනියටම කළ යුත්තේ ඉක්මට සංගික ධානයක් දෙෙන්න්න ඕන. දෙවනි පියවර විදදියට කැමැති තොවිලයක් නනාාකත්තරකම? නෑ. පල්ලවිනිි තමන්ගේ යුතුගම ෂ්ඨ කරල්ල එන්න ඕන නාතිට පින් දෙනේක. බුදුරජාණන් වහන්සේ වදාල දරුවේ කදන්නකිව්වා. දරුවේ කදනයකේ අරමුණක් තියාගණඩකිවවා ම මැරුණට පස්සේ අපිට පින්දෙහි කියලා සිගල් ුවන් ස ත්‍ර බලන්න. දරුවන් හැදීමේ අරමුණු පහෙෙන් එකක් තමයි මැරුුණට පස්සේ අපිට පින් දෙී කියන එක යුතුකං ඒවා. පංච බලිපුද්න ඔන්න පරිබෝග. ඒවට වියදං යනවා තමයි. ඥාතීන්ට දන් දෙන්න වියදං යනවා. දෙවියන්ට පුදන්ට වියදං යනවා ආගන්තුකයන්ට සංග්‍රා කරන්න වියදං යනවා. රජේට බදගවන්න ලයි් බිල් වතරබිල් අරවබිල් මේ බිල් හයිවකේ යනකට එතන බිල් බිල්ගෙවන්න සල්ලි යනවා. ඊළඟට ඥාතීන්ට උදව කරනට සල්ලි යනවා දානමානවලට මුදල්ල යනවා වියදන් තමයි. සල්ලි යෙදවිය යුතු තැනට ධනේ යනවා. ඒකෙෙන් ඒ අපා යන්නෑ. එයාට නරකක් වෙන්න ඔය යුතුකංකලොුත් මැරන වෙලා හිත එලිය වෙනවා. ඊළංගකින් අපි බලමු ෝක විස්තර වෙන තව. පස්වැනි කාරනාව තමයි සල්ලි වියදන් කර යුතු. සාාසනය වෙනුවෙන්. බුද්ධ ශාසනය වෙනුවෙන් තමංගි ධනය වියදන් කරන්නුව. එක්කො සාංගික දානදීලා දැන් ඔන්න මේ අම්පාර සද්ධා තිස්ස භාවනා සුපුී ඉදිරියට චෛතිරාජාණන් වහන්සේ නමක් හදන ඉදිකරන අපේක්ෂාව ඉන්වස්වාවයෙන්න් වහන්සේ මේ වැඩඉන්න උතුන් ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මරහතන් වහන්සේලා ඒ සෑයේ සුගන්ධ කුටියේ තැන්පත් කරන්න බලාපපුරු වඩා හින්දු වන්න්න බලාපොරොත්තුවෙනවා. ඉතින් අවුරුදු දහස් ගානකට පස්සේ මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට තමන්ගේ අතින් බුදුගුණ කිය කියයා සෑයක් හදන්න ලැබේවි. අන්න ඉතුරු කරන අයකට අද ඉන්ඳල ඉදුරු කරනවා හදන සෑ ඇති කෙලා කැටේකට හරි. රෝපියල රෝපියල හරි. චෛත්‍ය හදන්න කලින් මැරිල මැරුුණත් සෑයක් වෙනුවෙන් වංකරපු පින ඇතුව මැරෙනවා. අනුරාධපුරී පැත්ති හාමුදුරුනම ගමකින් යනකොට එක උපාසකම්ම කෙනෙ ගලෙඳී වතුරුටිකක්ගන්න ගියා වතුර ගන්න ගිය. හාමුදුරන් වහන්සේ වැඳලා අපි අවසර අප තෙරුන් වහන්සි කොහෙද වරින්නේ. උපාසිකව මම ජම්බුද්ධීපී, ජයසිරි හා බෝධීන් වහන්සේ වඳින් යන ගමංකකෝ. ඊට පස්සේ අනේ ස්වාමීන්වහන්ස එහිමද මමත් අහල තියනවයි බෝධීන් වහසේ ගැන ඔබහන්සේ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ කියල උන්ද එක අලුතින් ලැබිච්ච එක මේ එක රිෙදිකෑල්ලා තිබිලා එදා උදේ තමයි උද ජීතට ඇන්ද එක. උන්ද දුවගෙන ගෙදර ගහිල්ලා පර ජීතය ඇඳගෙන අලු චීතය වතුරවලින් හෝදලමරි කළ ගාහිල්ල නවල ස්වාවින්න්සේ මෙන්න මේ දිකඩයි මට තියෙන්නේ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මං එක දවසක් හරි පරිබෝකරපු එකට මට සමහෝ දෙන්න ඕන ලෝතුරා බුදුරජාන් වහන්සගේ බෝධීන් වහන්සේට කොඩියක් හරි බඳන්න මේක ඇරන් යන්නකෙවෝ මේ උපාසකම ස්වාවින් වන්සේක ගත්තා. එදා රෑ හොන්ද පපු මැහරයක් කිරවෙලා මැරුණම්. ජම්බුද්ධීපේ මහවානයක විමාන දේවතාවයක් වෙලා ඉපදන. තවර මේ චීතරෙික ඇල් ගත් හාමුදුරු දාවම කොහෙද වංකාව. දෙවියත් දිවිය ලෝක ඉප දෙලා. තව ඒ අදාල දැන්ට යෙදෙව් වෙද නෑ. ආවන් ඊට පසේ ස්වාමන් වහන්සේ. න්දයාාව ගහිල අතර මංගවෙල අර කැලෙටම යනවා. අර දෙවන්ගට තමයි මනස්්‍යෙක් විදිට විස්මාර කරගන දානය දීලා ඒ ස්මන්ාන්සේ බෝධීන් වහන්සේ ලඟටම ගෙන්න්න යනවා දෙන්නම් එක පාර බෝධී වන්දනවා. ඒවගේ සෑයක් උදෙසා කියෙලා අද ඉන්ඳලාරි කිය කියහරි එකතු කරන්න. එදට හෙට මැරුුණත් සෑයක් වෙනුවෙන් යමක් ඉදිර කරලා සෑයට සම්බන්ධ විච්ච පින රැස්වෙල් ඇහිවරයි. තනහ බික්වේ කම්මන් වදාමී චේතනාව තමයි කරමය. එකතුවෙලා කටයඔක් කෝම එකතුවෙල සෑය හදන්. අපේ ලෝදුරා බුදුරජාණන් වහන්සගේ සෑය කියලා හදන්න. මාගේ ශාස්තෘරූන් වහන්සකි සෑය කිය හදන්. නැතැ මෙතන සෑ කටයුතු බලන අප ස්වාමන් වහන්සේලා ම නැතැන් එතන වැෙකරන අය සැර කරනවා සැරක ඔන්න මට සැරකලා යන්න ෑමං ඔය පැත්ත පලාති. එතුටයා ජයි තිහදරලතිී නහාමුදුරන්න. අප ලෝතුරා බුදුරජාණන් වහන්සේට නේද මේ සෑය හදන්නේ. මේ අවසාන වතාවට මේ බුද්ධශාසනය සෑයක් හදන්න. මේ මහා බද්ර කල්පේටම අවසානෙන් හදන සෑය කියලා ඒ පිණිස්ස තමන්ඩ කරන්න පුළුවන් උපරිමදේ කරන්න ඕන කාලය දන්නේ ශ්‍රමය ශ්‍රමදාන පොඩිියුන් එකතු කරන්න මේ පො පොඩියවුන් ොක වෙනකොට මේ පුංචයන්ගේ අතින් ය චත්‍ය හදැන කාලයක් නැතිවේ. ොඩ අයගේ අති ගඩුල් ැපත් කරන්න ඕන. පින් කරගන්න බොලුවන් තරම්. එදවට මේ ශාසනවිනයෙන් කටයුතු කරනකුට ධනයක් වියදක් වෙනවා තමයි. ඒ ඔක්කොම පරිභෝග සැපය. තමන් කන්න බොන්න ඕන උදව්කරපු අයට සංග්‍රහ කරන්න ඕන ඉතුරුවක් කරන්න ඕන පංච බලිපු දන්න ඕන ශාසනිවිනින් යමක් කරන්න ඕන මෙන්න මේ ටික කරනකොට එයා තනීෙන් කල්පනා කරන්න ඕන මන්දන් සල්ලි හම්බ කරනවා තමයි. ඒ වගේ ම මේවා පාවිච්චි කරනවා. මං මේවා පාවිච්චි කරනවා හා කියලා සැපේට පත්වෙෙන්න්නඕ. බුදුරජාණන් වහන්සේ අමාමහන් නිර්වාණ ධාතුව නිර්වාණ සැපේ විදින මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට කිව්වා කාලබිල හරි සැපෙහිට පල්ලාකර. මොකද බුදුරජාන් වහන්සේ බුදු ඇසින් පංච නේත්‍රයකින් බලනකොට. මනිසු සැප හොයන්න්නේ හරියට කාල බීලවත්නෙවෙයි කියලා. හරියට ඇඳලවත් නෙවෙේ සැපක් හොයන්නේ කියලා පේනවා. අඩුම තරමය පරිභෝග කර පල්ලා කියල කිව්වා. හර එක තාත්තාගැෙන බැංකුපොතේ රුපියන් ලසූදාහක් ඉතුරු කල්ලා. අසූදාහා ඒ තාත්තා තරුණ කාලේ ඒ ගෙවල් හදන්නෙන්. ඉතාත්තාගේගේ කාම්මර පහක් සහිතව ගේ හදන්ඩ තරුණ කාලේ සම්පූර්ණයෙන්ම වැයිවෙලදයෙන රුපියල් එකසි පණයි. කොන්ත්‍රක් දීල හදල තියෙන්නේ රුපියල් එකසිය පණ. එකසිය පණහක් මුළු ගයක් කාමර පහක ගයක් හදන්න ගුපියල් එකසිය පණහයි සම්පූර්ණ වියදම. එකල පොතේ ඉතුරු කල අසු දාහක්. දරුවන්ට වියදන් කළේ නෑ. දානමාන දුන්නේ. මැරුුණ මැරිච්ච ගමන් එපදුනම් ප්‍රේතේ ගෙවල්ල යකෙක් වෙලා ඉපදුණා. කෞුද ගෙවල යකකයන්. ගෙවල් වලට ඉඩකඩන්වල්ලට ආසාවේ මැරෙන යුකදින තැනම්. ලෙවකකා තිනවෙන්න පොලො ලෙවකනවාල්. රිඩ්ඩමට ආසාවට මෙම ලෙවකනවාලු. හැලිවලන් ලෙවකනවාලු. බිත්්ති ලෙවකනවාලු. පොල් ගස් ලෙවකනවල්. කුඹරුවල නියරවල්. ගෙවලයක් වු ඒවට ආසාමෙන් මැරිලා එදාසාංගික එකසිය පණහක් නම් මුළුගයක් හදන්න යන්නේ රුපියල් අසූදාහට සංගිකදාන කියත් දෙන්න තිබ්බත්. එකල රුවන්ගලි සැයි මාසෙකට ගඩොල් බඳින්ද රුපියල් පණහයි කියන ගඩෝල් ටිකට යන්නේ එකල්ලා අර සූදහට කොච්චර සංගක දාන් චෛත්‍රකීයක් හදන්න තිබ බද එකතු කල්ල එකතු කල එකත් පරිබෝග නොකර එදාත් ඉඳල තියනෙ සරමයි සුම්බරයයි වීතරක් බැඳගන සරමයි සුම්බරයය ගෙවල යකත් එවිදිරම ඉපදිලා සරමයි සුම්බරය සුම්බරී කියනක දන්නවොත් දන්නේ මොකදද ඔල්ලුවට බඳන පොඩි ඔයාලග වච්චනයංකිවත් පොඩිස්ෝල්ලිෙක් වගේක්. ඉතිං අපරාධ ඊට භාශසමකදුණේ. පුතා ලොකු වන පුතාට අරංචුන තාත්තාගේ බැංගුපති සල්ලි තියෙනවා කියර. එයන් ලියකිීවී ටිකක් හදල බැංගොඩ දීල රුපියල් අ සූදාහගත්තා. එය අලුතින් ගේ හදන්න ගත්තා. ෆන්දේශය කරම සුදයිවරයි මගේ අම්මෝ සංසාය මුළු ජීවිත කාලය මෙ එකකතු කරපු සල්ලි ෆවන්ඩේශය කර ගියන. ඇයි මේ හරියට කාලද ඇඳලද ගමනක් බිමනක් ගිහිල්ලද සිරීපාද ගිහිල්ලද දානයක් දීලද ළමයිට ගන්නලාද නෑ පරිභෝග කරනවා සල්ලි තියෙන්නේ පරිභෝග කරන්න. එකින් පරිභෝකරන ආකාර පහෙන් එකක් විතර ඉතුරු කිරීමකයන් එකක් තව හතරාකාරෙකට පරිබෝග කරන්නවා.